හිතවතුනි මම වසන්ත මුදලිගේ විදායක කමිටු සමාජික ජනාරගල ව්‍යාපාරය අද දවසේදී මහරගම නගරයේ ජනාරගල ව්‍යාපාරයේ විදිහට මෙවැනි විරෝධතාවයක් සංවිධානය කරන්න උණු හේතුව තමයි අපි දන්නවා මේ වෙද්දී රට දැවැන්ත රටේ ජනතාව දැවැන්ත ලෙස ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් බරපතල අර්බුදයකට ඇද වැටලා තියෙනවා. අපි දන්නවා ගිය අවුරුද්දේ අරගලයට පස්සේ මේ රටේ ජනාධිපතිවරයා විදිහට හොරපාරෙන් ව්‍යවස්ථාව දින හිතත් පාවිච්චි කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට ආරාජික බොහෝ දේශපාලන චරිත පාර්ලිමේන්තුව තුළ කුමන්ත්‍රණයකින් පත් කරගන්නවා. ඒ මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පස්සේ ඔහු රටට කියපු එක තමයි, ඔහු ජනතාවට කියපු එක තමයි, ඔහු පාරම්භාපු එක තමයි 2048 වෙද්දී ඔහු මේ රටේ සියලු අර්බුද විසඳන්න ඉන්න ජගත තමන් කියලා කියාගත්තේ. හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියලා ගෙනල්ලා තියෙන උත්තරේ තමයි IMF එකට ඕන විදිහට මුළු රටේම ජනතාව නටවන, ඒ වගේම මේ රටේ ජනතාව දේපල වෙන්දෝස් විද්දේශ කරන, රාජ්‍ය ආයතන සියල්ල විකුණන, සුබසාධන කප්පාදු කරන, සමාජ ආරක්ෂණ කප්පාදු කරන දෙවන් තර්බුදයකට මේ රට අදලා දාලා තියෙනවා. අපි දන්නවා දැන් IMF එකෙන් ඩොලර් බිලියන 2.9ක් ගන්න ඕන විදිහට දැන් ආණ්ඩුව මොකද කරන්නේ? කිසිම ජනවරමක් නැතුව, ජනතා ප්‍රසාදයක් නැතුව, ජනතාවගේ අනුමැතියක් නැතුව විවිධ ප්‍රතිසංස්කරණ කරගෙන 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 යනවා. අපි දන්නවා දැන් ඒ ප්‍රතිසංස්කරණ ඇතුලේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරලා ලක්ෂයකට වඩා ආදායම් දින හැමෝටම බදු ගාන දෙන්න ගනලා තියෙනවා. ඒ බදු ප්‍රතිපත්තිය ඇතුලේ වෘත්තිකව කබලෙන් ඉන්නට ඇදලා දාලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවට තුන් වේල කන්න බැරි වෙන මට්ටමට මහා පාට ඇදලා දාලා තියෙනවා. අපි දැක්කා පෞගිය අවුරුද්දේ 30ක් තිබුණු දිනුදු බව 30ක් තිබුණු දිනුදු බව 70ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පාසල් සිසු ලක්ෂ 14ක් ඒ ආහාර වේල කන්න නැතුව පාසල් යන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒතර එක පැත්තෙන් අනිත් පැත්තෙන් ගත්තා මන්ද පෝෂණය, ගර්භණී මන්ද පෝෂණය, මරපතල මේ සමාජය තුළ වැඩි වෙලා තියෙනවා. එතනින් යාට කියලා අපි දන්නවා සමාජ ආරක්ෂණ අප්පාදු කරන්න අදාළ අඩි ආණ්ඩුව තියලා තියෙනවා. අපි දන්නවා රෝහල් දේශනලත් මරපතල අර්බුදයක්. මේ වෙද්දි රෝහලට බෙහෙතක් ගන්න කියොත් එක්ක බෙහෙත් ටික නැහැ. තියෙන බෙහෙත ප්‍රමිතියෙන් බාල නිසා මැරෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. හැබැයි ආණ්ඩුවේකට ගෙනල්ලා තියෙන උත්තරේ තමයි IMF කොන්දේසි වලට අදාළව ගෙවන මාර්ග පදන එක, ප්‍රතිපාදන අඩු කරන එක. අනිත් පැත්තෙන් රෝහල් දේශන ප්‍රශ්නේ එහෙම තියෙනකල් පාසල් දේශයේ මරපතල අර්බුදයක් ඇවිල්ලා IMF කොන්දේසි වලට අදාළව මේ සුබසාධනය කප්පාදු කිරීම කියලා කොන්දේසි අදාළව පාසල් 2000ක් වහන්න අදාළ තීරණ ආණ්ඩුව ගන්න තියෙනවා. අපි දැක්ක බෞද්ධ දවස්වල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් මහෝජි කරලා ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහට ඕන විදිහට නියෝජිතව කරන 11 දෙනෙක් ආගෙන නටවන්න පුළුවන් උසස් අධ්‍යාපනය ගැන, නිදහස් අධ්‍යාපනය ගැන තීරණ ගන්න පුළුවන් කමිටුවක් පත්තර ගන්න දාලා නිර්දේශ මේ වෙද්දි නිකුත් කරලා තියෙන්නේ. ඒක මෙන්න ආවැනි පසුබිමක IMF එකේ ඌකඩයක් ලෙස ආණ්ඩුව ඉතාම පැහැදිලිව මේ රටේ ජනතාව පිටින්ම රට විකුණන, මේ රටේ ජනතාව වෙන්දේසි කරන, මේ රටේ අම්මා තාත්තව කබලෙන් කිපට ඇදලා දාන, මහා පාට ඇදලා දාන ප්‍රතිපත්තියක් ඉන්නවා. අපි දන්නවා IMF එකට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියන එක ලෝකේ ඕනෑ තරම් උදාහරණ වලින් ඔප්පු වෙලා තියෙනවා. පෞගේ කාලේ ආජෙන්ටිනාව IMF එකට ගිහිල්ලා IMF එකෙන් තමන්ගේ ප්‍රශ්න විසඳගත්තේ නෑ. ඒ වගේම ග්‍රීසිය තමන්ගේ ප්‍රශ්න විසඳගත්තේ නෑ IMF එකට ගිහිල්ලා. තව තවත් ණය අර්බුදයේ හිරුණු එක, ඒ වගේම ඉරාකියාව වැඩි වුණු එක, රාජ්‍ය ආයතන විකුණපු එක, පෞද්ගලිකව වැඩි කරපු එක, මුදල් ඒකක යාවති කරගත්තු එක, මෙන්න මේව තමයි වෙලා තියෙන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ දැන් කියනවා ඩොලර් බිලියන 2.9 එක සොච්චමක් අරගෙන රටේ ප්‍රශ්න විසඳන්න තරන් යා ජගතේ කියලා. හැබැයි දැන් මොකද කරන්නේ? එක පැත්තෙන් රනිල් වික්‍රමසිංහ IMF එක ඉස්සරහ ධන ගහලා IMF එක රට කුට්ටි කරලා විකුණන්න යනවා. අනිත් පැත්තෙන් ඔහු මොකද කරන්නේ? ඉන්දියාවට හොරපාරෙන් ගිහිල්ලා ගෞතම මදානිලත් එක්ක ලංකාවේ තියෙන ඊළඟ සම්පත් එක විකුණන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා. අපි දන්නවා වික්‍රමලේට ඉන්දියාවෙන් ඉඳලා තෙල් නලගෙනල්ලා, ගෑස් නලගෙනල්ලා ලංකාවේ බල ශක්ති ස්වාධිකාරය වෙන රටවල් වලට පාවරලා ඉරටේ ජනතාව දෙවන් තරුණයෙක්ට දාන්න හදනවා. හරි පැහැදිලි. මේ ආණ්ඩුව යන ගමන කියලා කියන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන ගමනක් නෙමෙයි, රටේ ජනතාවට සහන දෙන ගමනක් නෙමෙයි, අපි අපේක්ෂා කරපු ක්‍රම වෙනස දෙන ගමනක් නෙමෙයි. මේ ගමන විපක්ෂය මොකද කරන්නේ? විපක්ෂයත් මේ ප්‍රශ්නෙක ගානක් නැතුව ඊළඟට මැතිවරණයක් වෙනකල් බලාගෙන ඉන්නවා තමන්ගේ ඡන්ද කොට වැඩි කරගන්න. අපි හිතනවා දැන් ජනතාව මහපාරේ දුක්ඛිත තත්ත්වයක ඉන්නේ. සිල්ලර බඩු කඩයක් කරන අම්මා තාත්තා, ඒ වගේම පොලේ ගිහිල්ලා මොකක් හරි භාණ්ඩයක් විකුණගෙන ජීවත් වෙන අම්මා තාත්තා, දීවරය ගොවිය කම්කරුවා, වෘත්තිකය වෛද්‍යය ඉංජිනේරුවරයා, මේ සියලු දෙනා මහපාරට වැටෙන්නේ. එහෙමනම් මෙවැනි තත්ත්වයක් උන මේ ප්‍රශ්න වලට උත්තර ඉල්ලලා අරගල කර යුතුම කාලයක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමදුරටත් IMF විශ්වාස කරන්න බෑ. ඒක උත්තරයක් බවට පත් වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ විශ්වාස කරන්න බෑ. උත්තරයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමනම් උත්තරේ තියෙන
මහපාරය ඇතුලේ ජනතාව එකතු වෙලා ඇත්ත ක්‍රම වෙනසක් වෙනුවෙන් සටන් කරන එක. ඒකේ මූලික කොන්දේසි තමයි මේ රනිල් රාජපක්ෂ අයියන් මේ පාටුව කඩිනමින් නෙලවා දැමීම සඳහා වූ මූලික වැඩිපුරේ පත්තු කරන්න ඕන. ඔවගේ මෙතනින් යාට ගිහිල්ලා සමාජයේ ඇත්ත වෙනසක් සඳහා ආර්ථික යුක්තිය වෙනුවෙන් ආර්ථික සාධාරණත්වය වෙනුවෙන් ඒවගේ මේ දේශපාලන වෙනසක් දක්වා අරගලයක් කණ්ඩ වරගෙන යන්න ඕනේ. ඒ සඳහා අද දවසේදී ජනාරගල ව්‍යාපාරී විදිහට මේ විරෝධතාවය ආණ්ඩුවට බල කරමින් සංවිධානය වෙන මහරගම නගරයේ ඉදිරියටත් ලංකාවේ විවිධ ප්‍රදේශවල මෙවැනි විරෝධතා සංවිධානය කිරීමට බලාපොරොත්තු වෙන නිසා අපි මේ රටේ ආදරණීය අම්මා තාත්තට අපි ආරාධනා කරනවා අපේ ප්‍රශ්නට උත්තර හොයන්න වෙන්නේ මහපාරේ පුළුල් බලයක් හදන එක ඇතුලේ ඒ වෙනුවෙන් එකතු වෙන සංවිධානය වෙනු කියන යෝජනාව අපි ඔබට කරනවා.